ගරුස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපිට පැහැදිලි කරමින් සිටියේ විවිධ රටවල්වල විශේෂයෙන් අරාබිකරය වැනි රටවල්වල සංස්කාරවලට විපාක දීමට නුසුදුසු ආකාරයේ වටපිටාවක් නීති රීති රෙගුලාසි මගින් නිර්මාණය කර ඇති බවට සම්මත මේ ආකාරයට ඒ කියන්නේ නීති රීති රෙගුලාසි තුලින් අකුසල් සංස්කාර යටපත් කිරීම තුළ තවදුරටත් මිනිසුන්ගේ ද්වේෂ සහගත බව වැඩි වෙනවා නේද ස්වාමීන් වහන්ස අරාබිකරයේ සමහරක් රටවල්වල නීතිය විසින් නොවන මිනිස්යාගේ සංස්කාර විපාක දෙන්න දෙන්නේ නැහැ මොකද ඒ වේ ලදරු දූෂණ නැහැ කාන්තා දූෂණේ කරන්නේ නැහැ මිනිස්සු මරන්නේ නැහැ මත්පැන් නැහැ සමහර ඒවල එතකොට නෝනා මේ අකුසල් විපාක දෙන්න විදිහක් නැහැ තේරෙනවා දැන් අපේ රටේ ළමයි මරනවා දූෂණේ කරන ඔක්කොම වෙනවනේ ඒවා නමුත් ඒ රටවල වල ඉන්න ඇයටත් ඒවා විපාක දෙන්න තියෙනවා නමුත් මේ විපාකෙටම නීතිය විසින් යටපත් කරලා තියෙන්නේ එහෙනම් දැන් එතනත් ඉන්නවා දූෂණේ වෙන්න සංස්කාර තියෙන දරුවෝ ඒ රටවල වල එතනත් ඉන්නවා දූෂණේ වෙන්න මරලා දාන සංස්කාර තියෙන කාන්තාව මිනිස්සු නමුත් ඒවා විපාකෙට එන්න දෙන්නේ නැහැ කුමක් නිසාද නීතිය විසින් අරක යට කරලා තියෙන්නේ තේරෙනවා බරපතල නීති තිබින් වැඩ කරලා තියෙනවා නමුත් නෝනා ඒවැයි කොච්චරනම් මෝහබරිත දේවල්ද කියනවනම් එවැනි සංස්කාර නීති තද නීති දාලා යට කරලා තියෙන සෑම රටක්ම අර සංස්කාර එකට එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ඒවා පුපුරලා යන්නේ නෝනා මුළු රටවල්ම විනාශ කරගෙන අද මැදපෙන්දිම වෙලා තින්නේ ඒකයි ඇයි අර මිනිස්යාගේ සංස්කාර විපාක දෙන්න දුන්නේ නැහැ අර විපාකෙට එන්නේ නැතු මේ සංස්කාර මිනිස්යා තුල හිර වෙලා හිර වෙලා හිර වෙලා අකුසල් ශක්තිමත් වෙනකොට මුළු රටම එකට විනාශ වෙන තැනට ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්ස එවැනි රටවල් වල මිනිසුන් උත්පත්ති ලැබීමත් හේතුඵල ධර්මයක්ද ස්වාමීන් වහන්ස ඒකත් හේතුඵල ධර්මයක් තමයි දැන් අපිට හොඳටම තේරෙනවානේ ඒවැ අරක්කු බොන්න දෙන්නේ නැතුණත් මිනිස්සු මරන දෙන්නේ නැතුණත් එක බෝම්බෙන් 10 ගණන් එක තැනක මැරලා යනවා ඒ කියන්නේ ඒවා හේතුඵල ධර්මයක් මිනිස්යාගේ සංස්කාර විපාකෙට එන්න දුන්නේ නැහැ නීති තද කරලා සංස්කාර යට කළා සංස්කාර යට කළාම අර සංස්කාර එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා නෝනා අපේ රටේ දවසට 5 දිනක් නම් මරන්නේ ඒගොල්ලන් එක බෝම්බෙන් 1000ක් මරලා දානවා අර සියල්ලම එකතු කරලා එකට කුඩු කරලා දානවා ඒ නිසා සංස්කාර කවදාකවත් අපිට යටපත් කරන්න බෑ එහෙනම් අපි කරන්න ඕනේ සංස්කාර හීන කරන මාර්ගයට යන්නේ අපි සංස්කාර රැස් නොකරන මාර්ගයකට තීන සංස්කාර කුසලයේ තුලින් යටපත් කරන තැනටයි අපි යන්නේ ඒ නිසා මින් තොරව නම් කිසිම දෙයක් නැහැ ඔය සබ්බ පාපස්ස අකරණං ගාතාව තුල තියෙන අර්ථය ජීවිතේට අපි එකතු කරගත්තොත් අපි මේ වියසනෙන් මිදෙන තැනට ආපු කෙනෙක් බවටයි පත් වෙන්නේ වෙන මාර්ගයක් උතනකවත් නැහැ අකුසලයෙන් මිදෙනවා කුසල් දහම් වඩනවා කුසලයක් අකුසලයක් දෙකම අනිත්‍යයි කියලා දකිමින් ජීවත් වෙනවා එහෙම දකිමින් ජීවත් වෙද්දී මේ මොහොතේ මැරිලා ගියත් නෝනා එයා බියටපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ එතන තේරුම් ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ ඒ තේරුම් ගැනීම තුළ තව දෙයක් අපි දකින්න ඕනේ නැවත කිසිම බෞද්ධ පින්වතෙක් අනේ මම මිනිස්සෙක් වේවා කියලා නම් ප්‍රාර්ථනා කරන්න එපා අපේ එකේම උපාදානයන් ප්‍රාර්ථනාවන් තියෙනවානේ ඒ මොන ප්‍රාර්ථනාව තිබ්බත් නැවත මම මේ ලෝකේ මිනිස්සෙක් වේවා කියන ප්‍රාර්ථනාව නම් ඇති කරගන්න එපා තේරුණාද ඒ නිසා නිරේතුරු අකුසල් වලින් බැහැර වෙමින් සීලය තුළ ශක්තිමත් වෙමින් දේවතානුස්සතිය තුළ මම ශාස්ත්‍රීය දෙවියෙක් වෙනවා කියන තැන හිත මුලින්ම පීඩ ගන්න තේරුණාද මේ මනුස්ස ලෝකයේ කෙරෙහි ඔබ තෘෂ්ණාවක් ඇති කර ගන්නවා කියන්නේ මීට වඩා විෂම බියකරු නරක සමාජයක අපි උප්පත්තිය ලබනවා කියන කාරණයමයි තේරුණාද ඒ නිසා මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න උත්සාහ ගන්න එසේ නොවුනොත් මම ශාස්ත්‍රීය දිව්‍යතලයක දෙවියෙක් වෙනවා කියන තැන චිත්තයක් ඇති කර ගන්න තමන් දක්ෂ වෙන්න ඕන ඔතන තමයි නෝනා අපි තනියම මේකෙන් ගැලවෙන තියෙන මාර්ගය නැත්නම් කොච්චර අනුන්ට චෝදනා කරලා ලෝකය හදන්න යන සෑම වාරයක් පාසා අකුසල් නිසා තව අකුසල් කරගන්නා වූ අවාසනාවන්තෙක් බවටයි අපි පත් වෙන්නේ මේ ලෝකයේ සෑම සිදුවීමක්ම අකුසල් සංස්කාරයන්ගේ ඵලයක් තමයි අපි මේ දකින්නේ පංච උපාදානස්කන්ධ මායාවේ ක්‍රියාවලිය තේනම් අපි නිරේතුරුව දකින්න ඕනේ අපිත් එක්ක තව කෙනෙක් කතා කරනවා නම් ඒ කතා කරන්නේ පංච උපාදානස්කන්ධ මායාවක් කියලා මමයි තව කෙනෙකුයි දෙන්නේ කතා කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධ මායින් දෙදෙනෙක් කතා කරනවා ඒ කතා කිරීම තුන අපි නිරේතුරුවම නෝනා නැවත 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 පංච උපාදානස්කන්ධයේ සකස් වීම උදෙසා තෘෂ්ණාවමයි සංස්කාරමයි අපි ප්‍රස් කරන්නේ එහෙම රැස් කළා අපි දක්ෂ වෙන්න ඕනේ අත්වල් බැඳගෙන යන ගමනෙන් අයින් වෙලා Taman තනියෝ මේකෙන් ගැලවිලා යනවායි කියන කාරණේ සකස් කරගන්න